ආය බම්පත හැමෝටම මෙන්න අපේ අලුත් ප්‍රෝග්‍රෑම් එකේ අලුත් පාඩමක් පටන් ගන්න හදන්නේ මොකද්ද මේ අලුත් ප්‍රෝග්‍රෑම් එක මේක අපි කියන්නේ එක්ස්ප්‍රස් ෆිසික්ස් කියලා ඇත්තටම නම දැම්මේ අපි නෙමෙයි ළමයිම තමයි නම දැම්මේ මේක අපි කරන්නේ මේ ෆිසික්ස් කියන ඉතා විශාල ඒක සබ්ජෙක්ට් එක ඒ යුනිට් ටික අපි ඉතා කෙටි කාලයක් තුළ ආවරණය කරනවා මුළු සිලබස් එකම ආවරණය කරනවා ඉතා කෙටි කාලයක් තුළ एक अटते अभी मेवन मस अटक नमक यांट्रिद्याव विनाडी असूहत्र किंग वर करा एवगेम गुरुत्वाकांक्षेस विनाडी दहायक दोलहाक काले कि अवसन करा वगेम तापय एवगेम दोलहा तरंग किटी काले तो अवसन करती मे अलुत वीडियो कपते मे कपिकता का पदार्थे यांट्रिक गुण राइट मे संबंध वालट අදහසති මොකද ඔබේ අදහස අනුව තමයි අපි ඊළඟ වීඩියෝ සීරීස් එකේ වීඩියෝස් ටික ලස්සන්ට සෙට් වෙන්නේ ඒ නිසා අමතක කරන්න එපා පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ ටෙලිග්‍රෑම් ගෲප් එක තියෙනවා ඒක යටතේ අපි ඔයාලා වෙනුවෙන් ඒලව කරන දරුව වෙනුවෙන් විශාල වැඩක් සැලසුම් කරලා තියෙනවා අනිවාර්යෙන්ම මේ ලින්ක් එකෙන් ගිහිල්ලා පුතේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකටත් ඇඩ් වෙන්න අමතක කරන්න එපා ඒ වගේම අපේ මේ channel එක අයින් ස්පීසිස් කියන අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Right. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ. මෙන්න පටන් ගන්නවා පදාර්ථ යාන්ත්‍රිකුණේ විනාඩි කිහිපයක් තුළ ඔයාට උගන්වන විශේෂ ප්‍රෝග්‍රෑම් එක ගන්න Express Physics. පුතේ පදාර්ථ යාන්ත්‍රිකුණ ගත්තාම ඔයාලා දන්නවා පදාර්ථ යාන්ත්‍රිකුණ හැදලා තියෙන්නේ කොටස් තුනකින්. පළවෙනි කොටස පෘෂ්ඨික ආතතිය. පෘෂ්ඨික ආතතිය ඊට පස්සේ දුස්රාවිතාව දුස්රාවිතාව ඊට පස්සේ ප්‍රත්‍යස්තතාව රයිට් අපි බලමු එහෙනම් මුලින්ම පෘෂ්ඨික ආතතිය යටතේ ඔයාලා දැනගන්න ඕනේ මොනවද කියලා පුතා පෘෂ්ඨික ආතතිය සැලකුවාම පෘෂ්ඨික ආතතිය සැලකුවාම පෘෂ්ඨික ආතතියේ මොනවද තියෙන්නේ පෘෂ්ඨික ආතතිය පෘෂ්ඨික ආතතිය පුතේ සමීකරණ තුනක් මත තමයි හඳහ පවතින්නේ සමීකරණ තුනක් හතරක් කියලා කියමුකෝ එතකොට පෘෂ්ඨික ආතතිය මොනවද තියෙන්නේ කියලා අහුවාම මුලින්ම කියන්න ඕනේ පෘෂ්ඨික ආතතිය අපි කතා කරනවා ප්‍රධානම භෞතික රාශිය ගැන මොකද්ද ඒ පෘෂ්ඨික ශක් පෘෂ්ඨික ආතති ආතති සංගුණකය පෘෂ්ඨික ආතති සංගුණකය දැන් තියරි පුත ගත්තාම ඇති ද්‍රව පෘෂ්ඨයක් මත අඳිනන ලද මනං කල්පිත රේඛාවක ඒකීය දිගක් මත ඒට ලම්බකව ක්‍රියා කරන සම්ප්‍රිත බලය කියලා. ඒ අර්ධකින් ඔයා බලලා පාඩම් කරන්න. එතකොට මේ එක්ස්ප්‍රස් ෆිසික්ස් එකට අපි කතා කරන්නේ සෝට් ඇන් ස්විච් මුළු සමීකරණ ඔක්කොම ටික අපි ආවරණය කරලා දෙනවා. ඒ කියන්නේ ඔයා කාගේ හරි ෂෝට් නෝට් එකක් බලලා පාඩම් කරන එක අද ඉඳන් ඔයා කාගේ හරි ෂෝට් නෝට් එකක් බලන්නේ අද ඉඳන් ඔයා බලන්නේ මාත් එක්ක ඔයා ලියන ෂෝට් නෝට් එක විතරයි. රයිට්. බලන්න පුතේ. ඉතින් අපි ඒකෙදි කියන්නේ පෘෂ්ඨිකාත් සංගුණය කියලා කියන්නේ බලයේ බෙදීම දිග. ඒතර බලය ගත්තාම මොකද්ද මේ බලය? මනං කල්පිත රේඛාවක් තියෙනවා. මේ ද්‍රව පෘෂ්ඨයක් මත අඳින්න ලද මනං කල්පිත රේඛාව මත ඊට ලම්බකව ක්‍රියා කරන බල ටික තියෙනවනේ ඒ බලවල සම්ප්‍රයුක්ත බලය. එතකොට මේ F බලයන් නම් සම්ප්‍රිතේ පුතේ මේක L දිගක් මත ක්‍රියා කරනවා නම් පෘෂ්ඨිකාති සංගුණකය කියලා කියන්නේ කවුද? F යට Lට. පැහැදිලිද? ඒ ගමන්ම අපි යනවා ඊළඟ අර්ථ දැක්වීමට. මොකද්ද? ඊළඟ භෞතික රාශිය. ඊළඟ භෞතික රාශිය මොකද්ද? පෘෂ්ඨික ආතති සංගුණකය පුෂ්ටික ආතති සංගුණකයෙන් පස්සේ ඊළඟ හර දැක්කේ පුෂ්ටික ශක්ති ඝනත්වය පුෂ්ටික ශක්ති ඝනත්වය එතකොට පුෂ්ටික ශක්ති ඝනත්වය කියලා කියන්නේ මොකටද පුෂ්ටික ශක්ති ඝනත්වය කියලා කියන්නේ පුතා ඒකීය පුෂ්ඨ වර්ගඵලයක් මත ක්‍රියා කරන පුෂ්ටික ශක්තිය ඒක අපි ලියන්න පුළුවන් e බෙදනවා a ගෙන් e බෙදනවා a ගෙන් එතකොට මේ f කියලා කියන එකේ ඒකකය n l කියන එකේ ඒකකය m මෙයාගේ ඒකකය වෙන්නේ nm ඍණ එක පුතේ මෙයාගේ ඒකකය j නේ මෙයා වර්ගඵලයේ m වර්ගයනේ
तो मैं एक कहने जे एम ऋण देख ए उनाट एक वर्ग देखा क्वेश्चन पेन्नट मे देखे में मान समान मुखद माने वेन्नी मैं पुष्टिकाते सांगुन कपि किए नवा टी के लिए नवा पुष्टिक शक्ति गणते टापे सिक्म के लिए नवा पुते मितन दी टी गे मानय सिक्म गे मानयट समान योकट माने मुखाद के लहुत्ते हेम मेक माने वेन्नी बाले माने एम एल टी ऋण देख बिदनोनी एलगें एम टी ऋण देखा बवट फते नवा ओन्न मानय एवगेम पुते मान वितराग्ने मेय उष्णत्वय उष्णत्वय नियत विट मे टी कियन एक समानय काटद सिग्मट नन्ना मे टी किल कियन्ने पुष्टिक आततिय पुष्टिक आततिय समान वेनवा काटद पुष्टिक पुष्टिक शक्ति गणत्वयट मगे पुते होंदट तेरुम गन्न මේක මෙහෙම වෙන්නේ මොන අවස්ථාවේද මෙහෙම වෙන්නේ මෙන්න මේ කන්ඩිෂන් එක සැපිරෙනකොට මොකද්ද කන්ඩිෂන් එක උෂ්ණත්වය නියත විට රයිට් ඔන්න ඕක තමයි ඔබ මුලින්ම දැනගන්න ඕනේ මේක යටතේ මොකද්ද පුෂ්ටික ශක්ති ඝනත්වය සහ පුෂ්ටික ආතති සංගුණකය කියන්නේ මොකද්ද කියලා අපි අරවා ඒ දෙකේ අර්ධක්කම් ටික තේරුම් ගත්තට පස්සේ ඊළඟට මොකද්ද කතා කරන්න තියෙන්නේ කියන එක හා තව දෙයක් මේවා හරි මේ ටී සා සිග්මා රඳා පවතින පුතේ කවුද ද්‍රවයෙන් ද්‍රවය වෙනස් මේ ද්‍රව මත ක්‍රියා කරන බලගෙන කතා කරන්නේ ද්‍රවයෙන් ද්‍රවය වෙනස් උස්සත් උස්සත්වයේ මත වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම ද්‍රවයේ සාන්ද්‍රණය මත වෙනස් වෙන්න පුළුවන් අපි දන්නවනේ අපිට ද්‍රවයක් විවිධ සාන්ද්‍රණ වලින් හදා ගන්න පුළුවන් කියලා අන්නේ සාන්ද්‍රණය පුතේ වෙනස් වෙනකොට මේගොල්ලන්ගේ අගය වෙනස් වෙනවා අගය වෙනස් වෙන විදිහ අපිට समीकरणयक् ने नमुत्तानिकं दलवशेन दनगन्न मेयागे उष्णत्वयत् एक्क तीटा उष्णत्वय तीटा कियन्ने उष्णत्वयत् एक्क पुते कोहोमद टी वेनस् वेन्ने कियन एक ओयान निकं अदहसक् गन्न एक मे वगे प्रस्तारयक् वेन्ने ओय प्रस्तारय हडय गन ओब हितन्न एपा एक एक द्रवय उष्णत्वयत् एक्क टी के वेनस् वीम एक एक आकारयट सिदु वेनवा मट मेतन मेक गंबुरट साकच्छा करन्न बै मोकद මේක එක්ස්ට්‍රස් ෆිසික්ස් මේ ඔයාට සම්පූර්ණ සිලබස් එක විභාගකට ඉස්සල්ලා ඉතා කිටි කාලය තුළ ආවරණය කරන ලංකාවේ එකම ප්‍රෝග්‍රෑම් එක රයිට් අපි යනවා ඊළඟ මාතෘකාවට මාතෘකාව තමයි ස්පර්ශ කෝණය මොකද්ද මේ ස්පර්ශ කෝණය කියලා කියන්නේ ස්පර්ශ කෝණය කියලා කිව්වම් පුතා එතෙන්ද අපි කතා කරනවා ඝන පෘෂ්ඨයක් අසල තියෙන ද්‍රව අණුවක් මත ක්‍රියා කරන බල මොනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම ඝන පෘෂ්ඨයක් ගත්තොත් මේ ඝන පෘෂ්ඨය අසල පුතේ තියෙන ද්‍රව අණුවක් ගත්තොත් මේ අණුව මත ක්‍රියා කරනවා බල වර්ග කිහිපයක්. බයෝග ළමයි දන්නවා ආශක්ති සංසති බල තියෙනවනේ. මේ ද්‍රව අණුව මත වාතය මගින් ක්‍රියා කරනවා F1 බලයක්. ඒක ආශක්ති බලයක්. ගණපෘෂ්ඨය මගින් ක්‍රියා කරන බලයක් ඒකත් ඇවිල්ලා ආශක්ති බලයක් ද්‍රව අණු මත ක්‍රියා කරන බලයක් තියෙනවා ඒක සංශක්ති බලයක් ඔන්නම් බල තුන ක්‍රියා කරනකොට මේ බල තුනේ සම්පෘක්තයේ දිශාවට පුතා ද්‍රව අණුව යම් කිසි විස්ථාපෙන් ලක් වෙලා සමතුලිතතාවටපත් වෙනවා ඒ අණුව ගණපෘෂ්ඨයේ අසලදී ද්‍රව පෘෂ්ඨයේ හැඩය තීරණය වෙනවා ඉන්නේ හැඩයට තියෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා මම ආකාර කිහිපයක් අඳින්නම් ඕනනම් මෙන්න මේ ඝන පෘෂ්ඨයේ මෙහෙම තියෙනකොට පුතේ මේ ද්‍රව අණුව මෙන්න මේ වගේ උඩටම යන්න පුළුවන් නැත්නම් ඝන පෘෂ්ඨයේ මෙහෙම තියෙනකොට මේ ද්‍රව අණුව තරමක් ඉහළට යන්න පුළුවන් නැත්නම් මේක මේ වගේ ලම්බකව තියෙන්න පුළුවන් නැත්නම් මෙහෙම ඝන පෘෂ්ඨයේ තියෙනකොට මේ ද්‍රව අණුව මෙන්න මෙහෙම පල්ලෙහාට එන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ මේ යම්සි විදිහකට යම් යම් දිශාවලට යම් යම් කෝණ වලින් ගමන් කරලා තියෙනවනේ. ඒ ගමන් කරේ කොච්චරද? අන්න ඒක හොයන්න තමයි අපි භාවිතා කරන්නේ මොකද්ද? ස්පර්ශ කෝණය කියන මාතෘකාව. ස්පර්ශ කෝණය.
එතන කරන්නේ මෙහෙමයි. මෙහෙම ඝනපෘෂ්ඨයේ තියෙනකොට පුතේ අපි ඝනපෘෂ්ඨයේ අසලදී ද්‍රවයට ඇඳහම ද්‍රව අණුව මෙහෙම මෙතනට ඇවිල්ලා තියෙනවා නම් අපි ඝනපෘෂ්ඨයේ අසලදී ද්‍රව අණුවට අඳිනවා මෙහෙම ස්පර්ශකයක්. මේ තියෙන ස්පර්ශකය. ස්පර්ශයෙන් පෙන්නුම් කරන්නේ මෙන්න මේ බල තුනේ සම්පෘක්තය. ඒක සම්පෘක්තයේ උඩට තියෙන්න පුළුවන් ලම්බකව තියෙන්න පුළුවන් පල්ලෙහාට පැත්තේ තියෙන්න පුළුවන්. අන්න එතකොට පුතේ මේ ඝනපෘෂ්ඨයේ අසල තියෙන ද්‍රව අණුවට අඳින ලද ස්පර්ශකය ද්‍රවය තුලින් ඝනපෘෂ්ඨයේ සමග සාධාරණ කෝණයක් මතක තියාගන්න. ද්‍රවය තුලින් ඝනපෘෂ්ඨයේ සමග කෝණයක් හදනවනේ. අන්න ඒකට කියනවා මගේ පුතේ මොකක් කියලාද? ස්පර්ශ කෝණය කියලා. රයිට් ළමයි. එතකොට මේ වගේ අවස්ථාවට පුතේ ස්පර්ශ කෝණය මේක දිගේ උඩට යන හින්දා මෙතන ස්පර්ශ කෝණය බිඳුවයි. ස්පර්ශ කෝණේ බිඳුවක් වුණොත් අපි කියනවා පෘෂ්ඨය තෙත් කරනවා කියලා. පෘෂ්ඨය තෙත් කිරීමක් වෙනවා කියලා අපි කියනවා. මේක උදාහරණය තමයි මොකද්ද? පිරිසිදු ජලය ප්ලස් වීදුරු අතර ස්පර්ශ කෝණේ පුතේ කීයක් වෙනවද? ශුන්‍යයක් වෙනවා. ඊටසේ මේක ගත්තහම මෙතන මෙන්න මේ වගේ ගිහිල්ලා තියෙනවා. එතකොට ස්පර්ශ කෝණයට මගේ පුතේ අගයක් තියෙනවා. හරිද? අගේ බිඳුව නෙමෙයි, වාට පේනවා යම් කිසි අගයක් තියෙනවා. මෙතන අගේ කීයද? තීට සමාන අංශක 90ක් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන්නේ කෝණය මේ පැත්තට. ඒ මෙතන මේ අවස්ථාවේදී සම්පෘත්ත යන්නේ කොහටද? මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ කෝණය මොන කෝණයක් වෙනවද? මහා කෝණයක් බවට පත් වෙනවා. කෝණය මහා කෝණයක් බවට පත් වෙනවා. මේකට උදාහරණය තමයි මොනවද? වීදුරු රසදිය. ඔන්න ඔහොමයි සෙට් වෙන්නේ. රයිට්. ඔන්න ඔහොම මුලින්ම තේරුම් ගන්න ඕනි මේ පෘෂ්ඨික ආත්‍රි බල නිසා පුතේ ඝන පෘෂ්ඨයක් අසල තියෙන ද්‍රව අණුව යම් කිසි දිශාවකට චලිත වෙන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඒ අණුව දැන් අපි පදාර්ථයේ යාන්ත්‍රිකණ යටතේ පෘෂ්ඨිකාත්‍ය සමීකරණ දෙකක් ගැන කතා කරලා තිබ්බා. පෘෂ්ඨිකාත්‍ය සංගුණකයට එකයි, නිසක පෘෂ්ටි ශක්තියට එකයි. එහෙනම් ඊට පස්සේ අපි යනවා මෙන්න මේ කේස් මේ පෘෂ්ඨිකාත්‍ය නිසා පුතේ ද්‍රවයක් තුලට ගිල්වන ලද කේශික නලය තුළින් ද්‍රව කඳක් ඉහළට ගමන් කරනවානේ. ඕකට කියනවා අපි කේශික උද්ගමනය කියලා. රයිට්. මේ ස්පර්ශ කෝණට අදාළව සමීකරණයක් නැහැ. ඒකේ තියෙන පොඩි භෞතික විද්‍යාත්මකව හිතන්න ඕන දෙයක් තියෙන. නමුත් එතන පුතේ ගුණාත්මක පැහැදිලි කිරීමක් විතරයි තියෙන්නේ. ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමක් නැහැ. ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමක් නැති නිසා වෙන් යාට සමීකරණ ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා මොකටද? කේශික උද්ගමනය ගැන කතා කරන්න. කේශික උද්ගමනය කියලා කියන්නේ මෙහෙම සිහින් නලයක්, කේශික නලයක් අපි ගිල්වනවා තරලයක් තුල. තරලයක් තුල මෙහෙම ගිල්ලුවාම මේක මෙන්න මේ විදිහට තරලේ ඉහළට ගමන් කරන්න පුළුවන් නලය තුලින්. ඔහොම නලය තුලින් පුතේ තරලය ඉහළට ගමන් කරන්න පුළුවන්. එතකොට මේක වටේට මෙන්න මේ වටේට පුතේ අර පෘෂ්ඨික ආත්‍ය බල මෙහෙම මෙහෙම මේ වගේ බොහොම ක්‍රියා කරනවා. ඇත්තටම මේ ද්‍රවකඳ ඉහළට ගමන් කිරීමට හේතු වෙලා තියෙන මොකද්ද? මෙයා මත ක්‍රියා කරන පෘෂ්ඨික ආතතිය. පෘෂ්ඨික ආතති බලය මගින් මේ කේශික නලය තුළදී ද්‍රවකඳේ බර බැලන්ස් කරගන්නවා. ඒ නිසා තමයි ඉහළට ගමන් කරලා තියෙන්නේ. අපිට මේක මත ක්‍රියා කරන බල සමතුලිතතාව සලකලා බර තියෙනවා, පෘෂ්ඨික ආතති බල තියෙනවා. දෙපැත්තෙන් පීඩන බල දෙකකුත් තියෙනවා. බලන්නගේ නෝට් එක ඇති. ඒක භාවිතා කරලා පුතේ අපි ලබා ගන්නවා කේශික උද්ගමනය සඳහා සමීකරණයක් S සමානයි 2T cos θ යට R rho g කියලා. S සමානයි 2T යට 2T cos θ යට R rho g කියලා. මතක තියාගන්න පද ටික. H කියලා කියන්නේ කේශික උද්ගමනය, T කියලා කියන්නේ පෘෂ්ඨික ආතතිය, නැත්නම් ආතති සංගුණකය, තීට කියලා කියන්නේ කවුද? ස්පර්ශ කෝණය,
සිම්පල්ලාර් පට්ට වැදගත්. සිම්පල්ලාර් කියන්නේ මොකක්ද? සිම්පල්ලාර් කියන්නේ පුතේ නලේ අරය. නලේ අභ්‍යන්තර අරය. අභ්‍යන්තර අරය. මොකද මේක වැදගත් කියන්නේ සමහර අය හිතනවා සිම්පල්ලාර් කියන්නේ ද්‍රව මාවකයේ අරය කියලා. නෑ නෑ නෑ, මේ අරය ඇවිල්ලා නලේ අරය. ඊට පස්සේ රෝ කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය. ද්‍රවයේ ඝනත්වය g කියලා කියන්නේ කවුද? ගුරුත්වද, ගුරුත්වද ත්වරණයට. රයිට්. ඔන්නඔහම අපිට ඒක සම්බන්ධතාවටි ගන්න පුළුවන්. දැන් එතකොට අපිට තේරෙනවා මේකෙදි මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? මේ h කියන එක වැඩි වෙන්නේ මොකක් වුණොත්ද? එකක් පුෂ්ටික ආතතිය වැඩි වෙන්න ඕනි. පුෂ්ටික ආතතිය නැත්නම් පුෂ්ටික ආතතිය මොකක් වෙන්න ඕනිද? වැඩි වෙන්න ඕනි. cos theta, cos theta වැඩි වෙන්න ඕනි. මගේ පුතේ cos theta වැඩි වෙනකොට කෝණය මොකද වෙන්නේ? අඩු වෙනවා. නලයේ අරය අඩු වෙන්න ඕනි. රෝ කියන එක අඩු වෙන්න ඕනි. ගුරුත්ව ත්වරණය අඩු වෙන්න ඕනි. නලයේ අරය අඩු වෙනවා කියලා කියන්නේ නලය සිහින් වෙන්න සිහින් වෙන්න පුෂ්ටික ආතතිය පුතේ මොකක් වෙනවද? වැඩි වෙන. ඒ කියන්නේ නලය සිහින් වෙන සිහින් වෙන්න ද්‍රව කඳේ කේශික උද්ගමනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් යූ නලයක් ගත්තාම යූ නල එක පැත්තක් වඩා සිහින් නම් ටියුබ් එක ඒ පැත්තේ ද්‍රව කඳ ඉහළට ගමන් කරනවා. වැඩිපුර ඉහළට ගමන් කරනවා. එතෙන්දී අර එකම ද්‍රවයකම තිරස් මට්ටමේ පීඩන සමානයි කියලා සමානව අපි අඳින්නේ ද්‍රව මට්ටම් දෙක දවස්සිතියේදී. ඒක වැලිඩ් වෙන්නේ නැහැ. මොකද පුෂ්ටික ආත නිසා ඒක සාපේක්ෂව පොඩ්ඩක් උඩට ගමන් කරන්න පුළුවන්. මීටර් ගානක් උඩට යන්නේ නැහැ. මිලිමීටර් ගානක් ඉහළට ගමන් කරනවා. හැබැයි තව දෙයක් තේරුම් ගන්න ඕනේ මේ යටතේ. මේ ස්පර්ශ කෝණයේ අගය තීටා අගය සුළු කෝණයක් විතර නෙමෙයිනේ. ඒක ලම්, ඒක අංශක බිඳුවක් වෙන්න පුළුවන්, අණුවක් වෙන්න පුළුවන්, ඒ වගේම මහා කෝණයක් වෙන්නත් පුළුවන්. මේ බලන්න මේකේ තීටා සමානයි බිඳුවක් විට මොකද වෙන්නේ? h සමානයි පුතේ h මැක්සිමම් වෙනවා. මොකක්ද h මැක්සිමම් කියලා කියන්නේ? cos බිඳුව කියන්නේ එකයිනේ, දෙකක් t යට r g වෙනවා. මේක තමා වීදුරු සහ ජලය සඳහා. ඒ වගේම තීට සමානයි අංශක 90ක් වුණත් පුතේ එච් සමානයි කීයද? බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම නලයේ මේ වගේ තිබ්බනම් ද්‍රවය මොකද වෙන්නේ? උද්ගමනයක් නැහැ. ඔහොම තමා සෙට් වෙන්නේ. හරි. ඔන්න වැදගත්ම දේ ළමයි, රසදිය ගත්තත් එහෙම වීදුරුත් එක්ක තීට අංශක 90ට වඩා වැඩි. එතකොට රසදිය සඳහා වෙන්නේ මොකක්ද? මෙහෙම කේශික නලය තිබ්බොත් එහෙම රසදිය කොහොමද දන්නව තියෙන්නේ? ඔන්න ඔහොමයි තියෙන්නේ. මේ පැත්තේ ද්‍රව කඳ ඔන්න ඔහොම බහිනවා. එතකොට අපි මේකේ හැඩේ ඇඳුත් එහෙම අපි රසදිය මෙහෙම ඇඳමු. ඔය වගේ. දැන් මේකෙ මොකද වෙන්නේ? මේ ද්‍රව අණුව මෙන්න මේ පැත්තට යන්නේ. මෙයා මෙහාට යන්නේ. දැන් මෙතන ලැබෙනවා තීට කෝණ. දැන් ගණන් හදනකොට දැන් මේ තියෙන්නේ h. වට ගණන් හදන පුතේ අපි කියමු මේ තීට කෝණේ අංශක 135යි කියලා. ඔයා මේකට 135 දානවා. 135 දාලා සුළු කරාම ඔයාට එනවා ඍණාගයක්. ඒ කියන්නේ ඍණාගයෙන් අදහස් වෙන්නේ මොකද? cos මහා කෝණයක් යන ඍණාගයක් ඉන්නේ. ඒක අදහස් වෙන්නේ මේක පල්ලෙහාට ගියා කියන එක. ධනාගයක් આવොත් මේක උඩට යනවා. ඒ වගේ හීනියට පොඩි ලකුණු සම්මතියකුත් එතන තියෙනවා. බය වෙන්න එපා. මහා කෝණයක් නම් එයාට ඉන්නේ ඉෂ්ට ඍණාගයක් ඉන්නේ. හරි. රයිට්. ඊට පස්සේ ඊළඟට පුෂ්ටික ආතතිය යටතේ අවසාන සමීකරණය මොකද්ද? පීඩන අන්තරය සඳහා සමීකරණයක් තියෙනවා. අපි ඒක ගමු. ඇත්තටම පුෂ්ටිකාතේ වැදගත්ම සමීකරණය තමයි පීඩන අන්තර සමීකරණය. මේ පීඩන අන්තර සමීකරණය භාවිතා කරලා ඔයාලට මේ ගණන් ගොඩක් හදන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි මේ කරපු s = 2t cos θ rog ඒක ඔප්පු කරන්න පුළුවන් පුතේ පීඩන අන්තර සමීකරණය භාවිතා කරලා. හරි.
පීඩන අන්තරයේදී කියලා කියන්නේ මේ වක්‍ර පෘෂ්ඨයක් ගත්තොත් ළමයි මේ වගේ වක්‍ර පෘෂ්ඨයක් අපි ගත්තොත් එහෙම මේ වක්‍ර පෘෂ්ඨයේ දෙපස පීඩනය වෙනස්ලු හරි දැන් මෙහෙම වක්‍ර පෘෂ්ඨයක් මම අඳිනවා හරි මේ තියෙන්නේ පීඩන බල ටික හරි එතකොට මෙයා මත මෙහෙම දෙපැත්තෙන් පීඩන ක්‍රියා කරන පුතේ හරි ඔහම ක්‍රියා කරනවා එතකොට මේක A ලක්ෂයේ B ලක්ෂය කියලා ගත්තොත් මෙතෙන්දි පුතා PA සමානයි PB වෙනවා මේ A සහ B ගත්තොත් එහෙම අවතල පැත්ත තියෙන්නේ අන්න අවතල පැත්තේ පුතේ පීඩනය වැඩි වෙනවා උත්තර පැත්තට සාපේක්ෂව මෙයා ගත්තොත් A සහ B කියලා ගත්තොත් මෙයාගේ අවතලා තියෙන B පැත්තනේ එහෙනම් A ට වඩා මෙතන PB පීඩනය වැඩි වෙනවා හරි ඊට පස්සේ ඊළඟට ඔක භාවිතා කරලා අපිට ගන්න පුළුවන් මේ වගේ ද්‍රව බුබුලක් තියෙනවා නම් මේ ද්‍රව බුබුලේ අභ්‍යන්තර ලක්ෂ්‍ය A බාහිර ලක්ෂ්‍ය B මෙයාගේ දෙකලවර අපි දන්නවා පීඩන අන්තරයක් තියෙනවා ඒ කියන්නේ අවතල පැත්තනේ ඒකේ පීඩන පුතේ B ට වඩා වැඩි ඒ පීඩන වෙනස PA ඍණ PB කියන එක නැත්නම් ඩෙල්ටා P කියන එක සමානනවා කාටද 2ක් T යට සිම්පල් R ට මේක අපිට තියෙන වැදගත්ම සමීකරණය අවතල පැත්ත පීඩනේ වැඩි උත්තර පැත්තට වඩා පීඩන අන්තරය ඩෙල්ටා P සමානයි 2ක් T යට සිම්පල් R ඒ කියන්නේ බුබුලේ ආරේ කුඩා වෙන්න පීඩනය මොකද වෙන්නේ පීඩන වෙනස මොකද වෙන්නේ පුතේ වැඩි වෙනවා දැන් ඒ වගේම තවත් දෙයක් තියෙන ළමයි මේක පටලව ගන්නවා මේ මං අඳින්න ද්‍රව බුබුලක් නෙමෙයි මේ මං අඳින්නේ වායු බුබුලක් අඳින්නේ ඔයා දැක්කද මේකේ තියෙන වෙනස මේ තියෙන්නේ ද්‍රව බිඳුව මේ තියෙන්නේ වායු බුබුල හරි එතකොට මේකේ ළමයි A සහ B කියලා ගත්තාම මේකේ මොකද වෙන්නේ පුතේ PA ගේ පීඩනය අර වගේම තමයි ඩෙල්ටා P කියලා එනවා PA ගේ පීඩනය වැඩි PB ට වඩා හැබැයි පොඩි වෙනසක් තියෙනවා පොඩි වෙනසක් නෙමෙයි මේක ලොකු වෙනසක් ළමයි පටලව ගන්න එකක් මෙතනට එනවා 4ක් T යට R ඒ 4ක් T යට R දාන්නේ 4ක් T යට R දාන්නේ මේකේ පෘෂ්ඨ දෙකක් තියෙන හින්දා මේක දෙකකින් වෙන මොකද්ද පෘෂ්ඨ දෙකක් කියන්නේ මේ බලමයි මෙයාගේ තියෙන එක පෘෂ්ඨයයි මේ වාතයත් එක්ක ගැටෙන එක පෘෂ්ඨයයි මගේ පුතේ තියෙන්නේ මේකේ වාතයත් එක්ක ගැටෙන මේ පෘෂ්ඨ දෙකක් තුනේ අභ්‍යන්තරිනුත් ගැටෙනවනේ අන්න ඒ නිසා තමයි පුතේ මේක හතරෙන් වැඩි උනේ එතකොට මේක ප්‍රැක්ටිකල්ස් තුත් තියෙනවා දෙකක් විතර මම ඒ ප්‍රැක්ටිස් දෙක දැන් මේකේ මේ එක්ස්ප්‍රෙස් ෆිසික්ස් යතේ කතා කරන්නේ නැහැ ඔන්න ඔය විදිහට අපිට පුෂ්ටිකාතතිය කියන්නේ කොටස අවසන් කරන්න පුළුවන් පදාර්ථ යාන්ත්‍රිකනේ ලොකුම කොටස ඔන්න අවසන් කරා රයිට් මොන හරි ගැටලුවක් තියෙනවා පුතේ මේක මේ විදිහ වෙනස් වෙන්න ඕනි කියලාට තේරෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඒ වගේම අපේ Telegram group එකටත් ඔය අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනි රයිට් ඒ ඔක්කොම links description එකේ දාලා ඇති අපි ඒ ගාම යනවා පුතේ මොකටද පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ ඊළඟ කොටස දුස්ශ්‍රාවිතාව ගැන කතා කරන්න යනවා දුස්ශ්‍රාවිතාව මොකද දුස්ශ්‍රාවිතාව කියලා කියන්නේ දුස්ශ්‍රාවිතාව කියලා කියන්නේ ද්‍රව ද්‍රවයන් තුල හට ගන්නා විශේෂ බල වර්ගයක් මේ බලය අනුරූපයි කාටද ඝර්ෂණ බලයට මුලින්ම මේ දුස්ශ්‍රාවිතාව කියලා කිව්වහම අපි කියන්නේ දුස්ශ්‍රාවිතාව කියලා කියන්නේ පෙරණ හැකියාව පෙරීමේ ගුණය කැතයි මේ වචනේ උකු බව හරිද වීදුරුවක් මත තියපු වතුර බිඳුවකුයි පැණි බිඳුවකුයි පෙරෙන්නේ ආකාර දෙකකට පැණි පෙරනවා දන්නවනේ හරිද අන්නේ වෙනස තමයි පුතේ දුස්ශ්‍රාවිතාව කියලා කියන්නේ පැණි රත් වෙනකොට හොඳින් පෙරෙනවා ඒ කියන්නේ දුස්ශ්‍රාවිතාව අඩු වෙනවා කියන එක. පාරට තාර දාන්නේ තාර උණු කරලා මතක තියාගන්න. ඇයි ඒ උණු කරාම දුස්ශ්‍රාවිතාව අඩු වෙලා තාර
ගල් අස්සට හොඳින් ගලාගෙන ගිහිල්ලා ගල් ටික හයි වෙනවා. පැහැදිලිද? කෑමක් වෙනකොට කෑමක් බඳනකොට පොල් තෙල් රත් කළා තමයි ඒකට චිකන් කෑල්ල දාන්නේ. එහෙමනේ. ඒත් දුෂ්රවිතාව. උෂ්ණත්වයේ මත හඳා පවතන උෂ්ණත්වයත් එක්ක දුෂ්රවිතාව අඩු වෙනවා. රයිට්. පුතේ නිව්ටන් ඇවිල්ලා මේකේ සමීකරණ තුනක් එනවා අපිට. නිව්ටන්ගේ අර්ථ දැක්වීමක් එනවා. නිව්ටන් අර්ථ දක්වන මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද? තරලයක් ගලාගෙන යනකොට මේ තියෙන දුෂ්රාවි තරලයක් කියලා හිතන්න. පුතේ මේ තරල යනකොට මෙන්න මේ තරලේ මේ තියෙන ඝනකම d මේ තරලය ගමන් කරන පුතේ මෙන්න මෙහෙම හිතන්න මේ ඝන පෘෂ්ඨයක් මත තරල යනවා කියලා. දුෂ්රාවි තරලයක් ගලාගෙන යනකොට හැම තරල 90ක්ම එකම ප්‍රවේගින් යන්නේ නැහැනේ. උඩම තරලය ගමන් කරනවා වැඩි වේගින්. මේක යන්නේ මෙන්න මේ වගේ යන්නේ. රයිට්. වේගය වෙනස් වෙනවා. V1, V2, V3, V4 ආදී වශයෙන් වේගය අඩු වෙනවා. එතකොට මෙන්න මේ උඩම තරලේ පුතේ යනවා නම් V ප්‍රවේගයෙන් මේ යටම තරලේ පුතේ ඇත්තටම යන්නේ නැහැ කියන්නකෝ. ඒ යන්නේ නැහැ කියලා සලකන්න පුළුවන්. ඒ ඝන පෘෂ්ඨයේ තේ තෙල මොකක් හරි ඒ ද්‍රවය ගෑවිලා තියෙනවනේ. ඒ කියන්නේ ද්‍රව අණු යන්නේ නැති හින්දා. ඔය අත වතුර දාලා මෙහෙම ඉස්සුවොත් එහෙම අතත් එක්ක වතුර ටික ගෑවිලා එනවනේ. ඒ වතුර වලට අතේ ප්‍රවේගය තිබ්බා හරි. භාජනයේ තියෙන ජලයට අතේ ප්‍රවේගය නැහැ. දැන් එතකොට නිව්ටන් කියනවා මෙහෙම තරලයක් යනකොට මේ තරල ස්තර අතර ක්‍රියා කරන දුෂ්රාවිතා බලය. මෙන්න එක තරල ස්තරයක් V1 ප්‍රවේගින් යනකොට අනික් තරල ස්තරයේ පුතේ V2 ප්‍රවේගින් යනකොට මේ වේගය අඩු කෙනා මගින් වේගය වැඩි කෙනා මත ක්‍රියා කරනවා නම් ඝර්ෂණ බලයට අනුරූප බලයක් හරිද මෙයාගේ පුෂ්ඨ වර්ග ඵලය ඒනම් නිව්ටන් කියනවා මේ බලයේ බෙදීම් වර්ග ඵලය නැත්තම් ඒකීය පුෂ්ඨ වර්ග ඵලයක් මත ක්‍රියා කරන දුෂ්රාවිතා බලය සමානුපාතිකයිලු ඒ තරල ස්තර දෙක අතර ප්‍රවේග වෙනස නෙමේ ප්‍රවේග අනුක්‍රමණයට මේ දුර d පරතරයේ d ඊට පස්සේ මේකට f ට a සමානයි කියලා දාලා වෙන සංගුණකයක් දානවා මොකද්ද v1 ඍණ v2 බෙදීම d කියලා මේ ඊටා කියලා කියන්නේ මොකක්ද දුෂ්රාවිතා සංගුණකය දුෂ්රාවිතා සංගුණකය දැන් මේ වගේ අවස්ථාවකට ගියොත් එහෙම පහළ තරලයේ ගමන් කරන්නේ නැත්නම් පුතේ මේක අපි ලියන්න පුළුවන් F ට A සමානයි ඊට වාරයක් V යට D කියලා ගන්න පුළුවන්. දැන් ඊට කියන හරි ලස්සනට මෙහෙම ගන්න පුළුවන් නේ F ට A වාරයක් D බෙදීම V නැත්නම් ඩෙල්ටා V කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේක භාවිතා කරලා ඊටගේ මාන එහෙම අපිට හොයාගන්න පුළුවන්. රයිට් ඔන්න දුෂ්රාවිතාව සම්බන්ධයෙන් තියෙන සමීකරණය මේ ඊට රඳා පවතිනවා ද්‍රවයේ මත සහ උෂ්ණත්වයේ මත අර කලින් වගේම තමයි ඊටත් මොකද වෙන්නේ පුතේ උෂ්ණත්වයේ සමග අඩු වෙනවා මෙන්න මේ ආකාරයට හරිද ඒකත් වක්‍රය ගැන හිතන්න එපා අඩු වෙනවා කියලා තේරුම් ගන්න හරි ඔන්න දුෂ්රාවිතාව සම්බන්ධයෙන් අපි ගත්තා පළවෙනි සම්බන්ධතාව මේකට කියන්නේ නිව්ටන්ගේ අර්ථ දැක්වීම කියලා. හරි. ඊට පස්සේ අපි යනවා දුෂ්රාවිතාවේ දෙවෙනි සමීකරණය ගන්න. දෙවෙනි සමීකරණය පුතේ ලබා දෙන්නේ කවුද? පොයිසල් කියන සයන්ටිස්ට් කෙනෙක්. අහගන්න පොයිසල් මොකද්ද කියන්නේ? පොයිසල් කියනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද පොයිසල් කියන්නේ? පොයිසල් කියනවා මෙහෙම තිරස් කේශික නලයක් ගත්තහම හරි කේශික නලයක් මෙහෙම ගත්තහම මෙන්න මේ තිරස් කේශික නලය තුලින් තරලයක් ගලන ස්පීඩ් එක ගැනයි පොයිසල් කියන්නේ මේකෙන් මෙහෙම තරලයක් ඇවිල්ලා මේ තරලේ මෙහෙම ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට එනවා නම් පුතේ නැත්නම් මේකෙන් එළියට එන ශිඝ්‍රතාවය q නම් පොයිසල් කියනවා මේ q කියන එක සමානයිලු හරිද q කියන එක සමානුපාතික වෙනවා කාටද
අරේ හතරවෙනි බලයට නලයේ දෙකලවර පීඩන අන්තරයට ඒ වගේම දුස්ශ්‍රාවිතාවේ සංගුණකයේ පරස්පරයට ඒ අනුව මේක පීඩන අන්තරින් මම ඩෙල්ටා p කියලා ගන්නම් ඩෙල්ටා p කියලා කියන්නේ මේ නලයේ දෙකලවර පීඩන වෙනස l කියලා කියන්නේ ටියුබ් එකේ දිග right the q සමානයි කවුද 5 බෙදීම 8යි r හතරනි බලය ඩෙල්ටා p බෙදීම ඊට l කියලා පුතේ දුස්ශ්‍රාවිතාව සඳහා පොයිසල්ගේ සමීකරණය ලබා දෙනවා ඉතින් ඔය සමීකරණය භාවිතා කරලා කේශික يعني මේ නල කිහිපයක් ශ්‍රේණිගත අවස්ථාවට සමාන්තරගත අවස්ථාවට අපිට ගණන් හදන්න පුළුවන් ඊළඟට තව දෙයක් මේකෙදි තේරුම් ගන්න ඕනි මේ සමීකරණයේ මෙතන ඊට තියෙනවා මේ q කියන්නේ මොකද්ද ශ්‍රේණිගතවනේ මේ q ට පුතේ හරිද යාන්ත්‍රිකයට භාවිතා කරපු av දාන්න පුළුවන් මොකද av කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම ප්‍රවේගය ඔය දෙක එකට සම්බන්ධ කළාට ගණන් දෙන්න පුළුවන් හරි මේ කියන්නේ මේ තරලයේ ගමන් කරන වේගයක් තියෙනවනේ මෙහෙම වේගයක් තියෙන වේගය තමයි v කියන්නේ වේගය ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය එතකොට මේක වonna අපිට q සමානයි 5r වර්ගය v කියලාත් හදාගන්න පුළුවන් මේ වගේ හදලා මේව සමාන කරලා හදපු දරුණු පාස් පෙපස් ගණන් තියෙනවා බලන්න පහුගිය අවුරුදු වල රයිට් නෝක තමයි පුතේ මොකද්ද පොයිසල් සමීකරණය යටතේ පැහැදිලි කරන්නේ ඊට පස්සේ තින් පුෂ්ටිකාතතියේ දුස්ශ්‍රාවිතාවේ අවසාන සමීකරණයේ තියෙන මොකද්ද ස්ටොක් සමීකරණය මොකද්ද ස්ටොක් කියන්නේ ස්ටොක් කියනවා दुश्रावि तरलयाक्तुलिन द्रव्यागलन अवस्थावक् गेन स्टॉक केनवा दुश्रावि तरलयाक्तुलिन द्रव्यागलन अवस्थावक् गेन सॉरी स्टॉक केनवा दुश्रावि तरलयाक्तुलिन गोलयक् गमन करन अवस्थावक् गेन मेन्न मेहेम हितन्न मे गोलयक् तियेनवा मे तियेन्ने दुश्रावि तरलया मग पुते मेया मत मोनवद बलक्रिया करन्ने හරි මෙයා මත බල වර්ග දෙකක් තියෙන්න පුළුවන් සෝරි තුනක් තියෙනවා මෙහා ගන්න මම ගෝල දෙකක් අඳින්නම් ඈ ගෝල දෙකක් අඳින්නම් හොඳට අහගන්න ද මෙයා ගත්තොත් එහෙම බර තියෙනවා හැමතිස්සෙම මේ ගෝල දෙකටම mg කියන බරක් තියෙනවා මේත mg කියන බර මේත උඩු කුරුතරුම් හැබැයි පුතේ මේකේ mg ට වඩා u වැඩි වුණොත් right මම මෙතන ගන්න mg ට වඩා u වැඩි වුණොත් මොකද වෙන්නේ මෙයා උඩ යනවා මෙයා ගමන් කරනවා කොහාටද ඉහළට යනවා ඉහළට යනකොට මෙයා මත ක්‍රියා කරනවා ඝර්ෂණ බලය වගේ දුස්ශ්‍රාවිතා බලය චලිත දිශාවට විරුද්ධව ඒ කියන්නේ මෙන්න මේ පැත්තට පුතේ f බලය ක්‍රියාත්මක වෙනවා මේක අනිත් පැත්ත මේක මම ගන්න මෙතන පොඩි වෙනසක් වෙන්න ඕනේ මේක මම අරන් තියෙන්නේ මොකද්ද u කියන එක mg ට වඩා u විශාලයි පුතේ හරි mg ට වඩා u විශාලයි එතකොට mg ට වඩා u විශාල නම් පස්ස තමයි උඩ යන්නේ එතකොට දුස්ශ්‍රාවිතා බලය තියෙන්නේ පල්ලෙහාට මම මෙතන යන්නම් මොකද්ද mg කියන එක විශාලයි පුතේ කාට වඩාද u ට වඩා mg කියන එක විශාලනොත් u ට වඩා අපිට පේනවා මොකද්ද මෙයාගේ බර වැඩිනේ හරිද බර වැඩිනේ ඒ නිසා මොකද වෙන්නේ මේක ගමන් කරන්නේ මගේ පුතේ පල්ලෙහාට පල්ලෙහාට v ප්‍රවේග යන මෙයා උඩට යනවා එතකොට මෙයා මත ක්‍රියා කරන දුස්ශ්‍රාවිතා බලය කොහට තියෙන්නේ මෙන්න මෙහෙම උඩටයි තියෙන්නේ તો මේක වෙන්නේ මේක ඝනත්වයේ සිග්මා නම් මෙයා රෝ නම් මේක වෙන්නේ ළමයි සිග්මා කියන එක වඩා රෝ කියන එක වැඩි වුණොත් තමයි උඩ යන්නේ පල්ලෙහාට යන්නේ පුතේ සිග්මා වැඩි වෙන්න ඕන රෝට වඩා එතකොට මෙහෙම යනකොට මේ ගෝලය මත ක්‍රියා කරනෝනේ දුස්ශ්‍රාවිතා බලයක් මොකක්ද ඒ බලය කැපිටල් F කියන එක පුතේ මේ කැපිටල් F කියන බලය ස්ටොක් කියනවා ගෝලයේ අරය සිම්පල් R මත
ගෝලයේ ප්‍රවේගය වී මත ඒ වගේම දුස්රාවිතා සංගුණකය කවුද ඊට මතන දා පවතිනවා කියලා සමීකරණ දෙනවා F සමානයි 6F(r) ඊට V කියලා ලස්සන සමීකරණයක් දෙනවා තේරුණාද දැන් අපේ දරුවන්ට තියෙන ප්‍රශ්නේ මේක ඝන ගෝලයක් වෙන්න ඕනද අනේ නෑ මේක ද්‍රවයක් තුලින් ගමන් කරන ඝන ගෝලයක් හෝ වායු බුලක් වෙන්න පුළුවන් නැත්තම් මේ තරලය වාතය වෙලා වාතය හරහා ගමන් කරන වතුර බිඳුවක් වෙන්නත් පුළුවන් ද්‍රව බිඳුවක් වෙන්නත් පුළුවන් නැත්තම් ඝන ගෝලයක් වෙන්නත් පුළුවන් වාතය හරහා ගමන් කරන පැහැදිලිද ඒ වගේ වෙන්නත් පුළුවන් පුතේ ඒ නිසා මතක තියාගන්න මේක ඇවිල්ලා මාධ්‍ය දෙකක් මත තමයි තීරණය වෙන්නේ හැබැයි දුස්සාවිතා බලය ඕනම හැඩති වස්තුවක් මත ක්‍රියා කරනවා අපේ සිලබස් එකේ තියෙන ස්ටොක් සමීකරණය දාන්න පුළුවන් ගෝලාකාර වස්තුවකට විතරක්මයි හරි ඊළඟට ඔන්න පුෂ්ටිකාතති යටතේ අපිට තව දෙයක් තියෙනවා මේක දැන් මේ විදිහෙන් ළමයි ඇත්තට මේ අසන්තුලිත බලයක් තියෙනවනේ ඒ නිසා මේක තොරණය වෙනවා හරිද දැන් ආරම්භයේ ගත්තොත් එහෙම දැන් මේක ගත්තොත් එහෙම ආරම්භයේදී අහගන්නකො දැන් මෙයා අපි මෙහෙම අත ඇරියොත් එහෙම ආරම්භයේදී මොකද වෙන්නේ ආරම්භයේදී ප්‍රවේගයක් නැහැ පුතේ ප්‍රවේගයක් නැත්නම් මොකද වෙන්නේ දුස්සාවිතා බලයක් නැහැ එතකොට අපිට පුළුවන් මෙයාට F සමානයි MA දැම්මොත් මම මෙයා අස්රෙන් ගන්නම්කෝ උඩ යනවනම් එතකොට යූරින MG සමානයි M වාරයක් A වෙනවා මේක මතක තියාගන්න මේ අවස්ථාවේදී දුස්රාවිතා බලේ නැති නිසා පුතේ මෙයාගේ තොරණය A සමානයි කවුද A මැක්සිමම් වෙනවා A මැක්සිමම් වෙනවා ආරම්භයේදී ප්‍රවේගය නැති වුනහම තොරණේ අගේ මොකද වෙන්නේ මැක්සිමම් වෙනවා අපිට ඕනම් පුළුවන් U ට දාන්න V රෝ G මෙයාට V සිග්මා G මෙයාට V සිග්මා A දාන්න පුළුවන් මේ හැම එකෙම V කපලා අපිට A මැක්ස් අගය ලබා ගන්න පුළුවන් පුතේ කොහොමද රෝ මයිනස් සිග්මා බෙදීම සිග්මා වාරයක් G කියලා ගන්න පුළුවන් ඊටස ඔහම ඔහම ගිහිල්ලා එක අවස්ථාවකට පස්සේ මේක සම්මත නැහැ එක අවස්ථාවට පස්සේ හරිද එකවර පස්සේ මොකද වෙන්නේ මේක ගමන් කරනවා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනකොට අපි ඒකට කියන මොකක් කියලාද ආන්ත ප්‍රවේගය කියලා කියනවා පුතේ ආන්ත ප්‍රවේගය කියලා කියන්නේ v සමානයි කවුද v මැක්සිමම් වෙනවා v මැක්සිමම් වෙනවා v මැක්සිමම් වෙනකොට මොකද වෙන්නේ දුස්රාවිතා බලයත් මැක්සිමම් වෙනවා ඒ වගේම තොරණේ කීයක් වෙනවද බිඳුවක් වෙනවා එතකොට ඒ අවස්ථාවේ පුතේ මෙයා මත බල ටික සැලකුවොත් තියෙන්නේ මොනවද යූරින mg රින f සමානයි බිඳුවක් කියලා අපිට පුළුවන් මේක අර f සමානයි යූරින mg කියලා දාලා f ට 6f(r) ඊට v මැක්සිමම් කියලා ගන්න පුළුවන් මෙතන හදා ගන්න පුළුවන් අපිට 3න් 4යි 5r ගණේ එළියට දාන්නම් මම යූට එනවා රෝ මයිනස් සිග්මා වාරයක් g වගේ පැටර්න් එකට හදා ගන්න පුළුවන් දාලා මේක සුළු කරාම ගණන් වල නිතරම ලැබෙන අති විශේෂ සමීකරණයක් තියෙනවා අන්නේ සමීකරණය මොකද්ද සමීකරණය ආන්ත ප්‍රවේගය v m කියලා ගත්තොත් ඒක සමානයි කවුද 2r වර්ගයේ බෙදීම 9ක් ඊටා රෝ මයිනස් සිග්මා වාරයක් g කියන මෙන්න මේ සමීකරණ සම්මත නැහැ නමුත් අපි මේක දැනගෙන යන්න ඕනි භාගෙට ඔප්පු කිරීමත් එක්ක පුරුදුලා යන්න ඕනි මේක සුළු කරහම මේක එනවා පුතේ සමහර ගණන් වලදී කියනවා
උඩුගුරුතරුඹ නොසලකා හරින්න කියනවා. එහෙමම තියෙනවා බර නොසලකා හරින්න කියලා කියනවා. එතකොට ඉතින් ඔයාලට ගානදී එක්ක U එක්ක MG නොසලකා හැරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඒක thinking pattern එක වාගේ ගාන අනුව හිතන්න ඕනේ. මම මේ express physics යතේ මුළු syllabus එකම පොඩ්ඩියට කතා කරගෙන යනවා. මේක මම හිතනවා අතිශය වැදගත් ඒ සමහකට ඒ අකුරක් ගන්නින් ළමෙක්ට ඉක්තා ඉක්මනින් පාඩම ආපහු රිවයිස් කරගන්න. දැන් නම් B අකුරක් ඒකක් ගන්න ළමෙක්ට ඒ විතරක් නෙමෙයි physics වලට පට්ට බයි වැලේ වැල් නැති ඉන්නුන් පිටසක් ඉන්නවා මේ වෙනකොට. අන්න උන්ටත් මං හිතනවා සමීකරණ කොහෙවත් තියෙන සමීකරණ පාඩම් කන්ට වඩා මාත් එක්ක මේ discussion එකෙන් ගන්න සමීකරණ ටික මතක තියාගෙන යන්න හරි ලේසි කියලා. කරන්න පුතේ ඔයාට වැඩි යමක් විභාරි කරගන්න පුළුවන් මේ ටික short note එකක් විදිහට හදාගන්න. Right අපි එහෙනම් යනවා මේකේ අවසාන කොටසට යනවා. මොකද අවසාන කොටස ප්‍රත්‍යස්තතාව. ප්‍රත්‍යස්තතාව හැම ප්‍රත්‍යස්තතාව ගත්තොත් ළමයි ඒක යටතේ මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ වචනේ තමයි මොකක්ද මොකක්ද මොකද්ද ප්‍රත්‍යස්ත වස්තුන් කියලා කියන්නේ. මිරිකල අතරියාම මුල් තත්ත්වයටපත් වෙනවා අපි කියන එක ප්‍රත්‍යස්ත වස්තුවක් කියලා. මිරිකල අතරිය කියන්නේ කැතයිනේ. අපි කියනවා මොකද්ද විරූපණය ලක්කර අතහැරිය විට මුල් තත්ත්වයටපත් වෙනවා නම් නැවතත් ඒක ප්‍රත්‍යස්ත වස්තුවක්. අපි මෙතෙන්දී කතා කරන්නේ ප්‍රත්‍යස්තතාව යටතේ දිග වෙනස් වෙන වස්තුන් ගැන විතරයි. එතකොට දැන් මෙහෙම හිතන්න ප්‍රත්‍යස්ත තන්තුවක් මේ වගේ තිබුණා. මේ වගේ ප්‍රත්‍යස්ත තන්තුවක් තිබුණා. මෙයාගේ වර්ගඵලය A දිග L. අපි මෙයාට බාහිරින් බලයක් දෙනවා. ඇත්තරම ළමයි ආරම්භයේ මේ ලබා දෙන බලයේ අගය ආරම්භයේ මේ බලය අගේ බිඳුවයි. අපි ටික ටික බලය වැඩි කරනවා. මේ වගේ. අන්න එතකොට මේ තියෙන්නේ මෙයා ඇදුණු ප්‍රමාණය E. හරි. එතකොට මේ තියෙන්නේ මෙයාගේ දිග L. අපිට මේක ලියන්න පුළුවන් මොකද්ද F යට A. මේකට කියන්න කියන මොකද්ද බලයේ බෙදීම වර්ගඵලය. ඒ කියන්නේ මොකද්ද ප්‍රත්‍යා බලය. හරි. මේක අපි කතා කරනවා සංගුණක දෙකක් ගැන භෞතික රස් දෙකක් ගැන. එකක් ප්‍රත්‍යා බලය. ප්‍රත්‍යා බලය කියලා කියන්නේ පුතේ බලයේ බෙදීම වර්ගඵලයට. අනිත් එක තමයි මොකද්ද වික්‍රියාව. වික්‍රියාව කියලා කියන්නේ මොකද්ද වැඩි වුණු දිග බෙදනව කාගෙන්ද විතතිය. ඊ කියන්නේ විතතිය නැත්නම් වික්‍රියාව කියලා කියන්නේ විතතිය බෙදීම ආරම්භක දිග. මේක ළමයි අපිට ප්‍රස්ථාරයක් ඇඳගන්න පුළුවන්. මොකද්ද ප්‍රස්ථාරය ඇඳගන්නේ අපි ඊ යට L එක්ක F යට A කියන එක ප්‍රස්ථාරගත කරොත් මේක මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේ වගේ ඔහොම ප්‍රස්ථාරයක් එනවා. එතකොට රොබර්ට් හුක් කියන සයන්ටිස්ට් ඇවිල්ලා කියනවා මෙන්න මේක මෙන්න මේ විශේෂ පොයින්ට් එකක් තියෙනවා මෙන්න මේ දක්වා පුතේ. හරි. මේකට කියලා කියන්නේ මොන පොයින්ට් එකට මේ තියෙන්නේ සමානුපාතික සීමාව. මම මේක A කියලා ගන්න. A කියලා කියන්නේ සමානුපාතික සීමාව. එයා කියනවා සමානුපාතික සීමාව දක්වා. ඉතින් ළමයි සමානුපාතික සීමාව දක්වා මොකද වෙන්නේ? මේ ප්‍රත්‍යා බලයේ වික්‍රියාවට අනුලෝම සමානුපාතිකයිනේ. වෙන එකක් නෙවෙයිනේ. ඒක තමයි රොබර්ට් හුක් කියලා කියන්නේ. සමානුපාතික සීමාව දක්වා F යට A සමානුපාතිකයිලු E යට L-ට. ඒ කියන්නේ F යට A සමානයි කවුද? Y වාරයක් E යට L කියලා එයා සමීකරණයක් දෙනවා. මේ Y කියලා කියන්නේ පුතේ මොකද්ද? යම් මාපාංකය. y කියන්නේ මොකද්ද යම් මාපාංකය. මේක ඉතා විශාල අගයක්. ඒ 10 11 වෙනි බලයක් 10 10 වෙනි බලයක් වගේ අගයක් වෙනවා සාමාන්‍ය ලෝහ සඳහා. මේ මෙතන තියෙන්නේ මොකක්ද? ප්‍රත්‍යස්ත සීමාව. මේ b කියලා ගත්තොත් b කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව. මෙතන දක්වා ඇදලා අතරිහම ආයි මුල් තැනට මෙනවා. මේ මාර්ගයේ මෙනවා ළමයි. හැබැයි මෙතන පොඩි වක්‍ර ගතියක් එනවා. මේ දක්වා ඇදලා ඇරියොත් එහෙම මුල් තත්ත්වයටපත් වෙන්නේ අර සුවිකාර අවස්ථාවක් කියන්නේ 91 කෙනෙක් ඉස්සලා ගිහිල්ලා කියනවනේ. අන්න ඒකයි එතන තියෙන හේතුව. රයිට්.
එතකොට ඔන්න මේ ප්‍රත්‍යස්ථතාවය යටතේ තියෙන ප්‍රධාන සමීකරණයෙන් බෝඩ් එකේ තියෙනවා F යට A සමානයි Y වාරයක් E යට L කියලා. හරි. ඊට පස්සේ දැන් මෙහෙම මේ තන්තුවක් අදිනකොට ඒ විතතියත් එක්ක එයාට ලැබෙනවන ශක්තියක් අපේ ශක්තියට කියනවනේ ප්‍රත්‍යස්ථතා විභව ශක්තියක් කියනවනේ ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය ඕකත් එක දුනු නියතිය කෙනෙක් එනවා නේද අපි යාන්ත්‍රික ද්‍රව වීඩියෝ එකේ දුනු නියතිය ගැන කතා කරලා ඒක අපිට kx නැත්නම් f සමානයි ke කියලා ගන්න පුළුවන් ඔය දුනු නියතිය කියලා කියන පුතේ නියතයක්ද නැහැ නැහැ දුනු නියතේ නියතයක් නෙමෙයි ආ පිළිගන්නවද ඔය නියතයි කියලා කියන්නේ බොහෝ විට නියත නෙමෙයි කවුරු හරි ඇත්ත වශයෙන්ම කියලා කතාවක් පවත්වන්න පටන් ගන්නකොට ඒ බොරුවක් කියන්නේ පටන් ගන්න එක්ක මෙතෙක් කියලා කියලා තියෙන බොරු මේකයි ඇත්ත වශයෙන් කියලා පටන් ගන්න ඒ වගේ මේ නියතයක් කියන කිපතේ ඇත්තම සැබෑ නියතයක් අර දක්වන්නේ නැහැ මේ බලන්නකෝ හුක් නියමේ දැම්මහම y වාරයක් e යට l ගත්තහම මේකේ මට හදා ගන්න පුළුවන්නේ a y l වාරයක් e කියලා. දැන් මේ සමීකරණ දෙක සංසන්දනය කරහම බලන්න ඔයා මෙතන f ට මෙතන f තියෙනවා e ට e තියෙනවා. එහෙනම් පුතේ k කියන දුන්නිතේ කාට සමාන වෙන්නේ? a y යට l ට. ඔන්න ඉතාවදගත් දෙයක් මම මේ කියන්න යන්නේ මොකක් හරි දුන්නක දුනු නියතය සාධක තුනක් මත රඳා පවතිනවා. මොකද්ද සාධක තුන? එකක් වර්ගඵලය යම් මාපාංකය සහ එයාගේ දිග කියන සාධක තුන මත රඳා පවතිනවා. හරි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ශක්තිය ගැන. හරිද? ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය. මොකද්ද ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය කියලා කියන්නේ? ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය කියලා කියන්නේ E සමානයි භාගයක් F E නේ පුතේ ඒකීය පරිමාවක ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය ගත්තොත් එහෙම මම E- කියලා ගත්තොත් E- කියලා කියන්නේ කවුද මෙයාගේ දිගයි වර්ගඵලයිනු මේක බෙදන්න ඕනේ ඒ කියන්නේ භාගයක් F E කියන එක බෙදන්න ඕනේ A වාරයක් කියලා මේ කියන්නේ භාගයක් F යට A වාරයක් E යට L මොකද්ද මේක අදහස භාගයක් F යට A කියන්නේ ප්‍රත්‍යා බලය E යට L කියන්නේ මොකද්ද පුතේ වික්‍රියාව ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඒකීය වර්ගඵලයක ශක්තිය සඳහා සමීකරණ ලබා ගන්න පහසුයි මේක තමයි ඊළඟට රා තීරුම් ගන්න ඕන දේ. ඔබට ඕන නම් මේකේ පුළුවන් මේ F යට A ට මේ සමීකරණේ තියෙන්නේ F යට A සමානයි y වාරයක් E යට L නේ. ඒක ආදේශ කරගන්න පුළුවන්. කොහොමද ආදේශ වෙන්නේ? මේ E' කියන එක ගන්න පුළුවන් භාගයක් y වාරයක් E යට L E යට L කියන. ඒ කියන්නේ භාගයක් y e යට l ගේ වර්ගය වැඩේ ඉවරයි යම් මාපාංකයේ වාරයක් වික්‍රියාවේ වර්ගය ඕනනම් වික්‍රියාව අයින් කරලා ආය සමීකරණය මොඩිෆයි කරන්න පුළුවන් හරි ඔන්න ඔය විදිහට පුතේ අපිට මේ ප්‍රත්‍යස්ථතාව කියන එක සම්පූර්ණයෙන් අවසන් කරන්න පුළුවන් ඔන්න මම කලින් කිව්වා වගේ ඉතාමත් කෙටි කාලෙක අපේ එස්ප්‍රස් ෆිසික්ස් යටතේ ඔයාලට පදාර්ථයන්ගෙන පාඩමක් විනාඩි කිහිපයක් තුල ආවරණය කරා මේක ඔයාලට මම කියන්නේ සමහරවිට ස්පීඩ් වැඩි නම් ඔයා පෝස් කරලා වීඩියෝ එක ආයෙත් බලන්න මේ වීඩියෝ එක දෙපාරක් තුන්පාරක් බලන්න ඒ වගේම අමතක කරන්න එපා මේ සම්බන්ධව ආගේ යාළුවන්ට දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න අපේ channel එක subscribe කරන්න මේ වගේම තවත් එක්ස්ප්‍රස් ෆිසික්ස් පාඩමකින් අපි ආයි හම්බෙමු හැමෝටම ආයුබෝවන්